කතා කරන්නේ මල්ටි ටාස්කින් ගැන. ඉතින් අපි බලමු මල්ටි ටාස්කින් කියන්නේ මොකද්ද කියලා. මල්ටි ටාස්කින් කියන්නේ අපි වැඩ හතරක් පහක් එක සැරේට කරගන්න පුළුවන් කියන එක තමයි මල්ටි ටාස්කින් වලින් කියන්නේ. ඒ කියන්නේ ඔන්න මම ෆයිල් එක්ස්ප්ලෝරර් එක ඕපන් කරලා මේ විදිහට අපිට මේ මෙහෙම තිබ්බම අපිට එක වැඩ කරන්න පුළුවන්. අපි දැන් මේක වැඩ 3 4ක් කරන්න පුළුවන් වෙන තමයි කියලා දෙන්නේ. මේක Windows 10 වල තියෙනවා, ඒ වගේම Windows 11 තියෙනවා. මේකෙදි Windows 10 වල පාවිච්චි කරනවා නම් ක්‍රමය තියෙන්නේ. ඒ තමයි මෙන්න මේ ඔයා මේක register down කරගෙන මේක drag කරගන්න මේ අන්තිම කොනට. ඔයාට වැඩ 4ක් නම් ඕනේ. මෙන්න මේ විදිහට උඩටම කරලා 4 આવොත් ඒ කියන්නේ මෙන්න මේ විදිහට 4ෙන් එකක් බ්ලර් කරලා වුණත් අන්න එතනින් ඔයා අතාරින්න ඕනේ. එතකොට මේක ඔයාට බලා ගන්න පුළුවන්. මේක මල්ටි ටාස්කින් කියන්නේ ඔයාට පුළුවන් මේක එක වැඩක් කරගෙන අනිත් එක මම මේක OBS එක දැම්මහම මෙන්න මේක තා වැඩක් කරනවා. OBS එකේ මේ ගන්න මේක මෙහෙම දෙන්නේ. අපි Chrome එක ඕපන් කරන් බලමු සමහර වෙලාවට මේකෙන් මම Chrome එක ගන්න. එක ගත්තට පස්සේ මම මේ විදිහට මේක drag කරගන්නවා අන්තිම කොනේට. ඔයාලට පුළුවන් මේක දෙකෙන් ගන්න. මම දෙකෙන් කරගෙන මේ විදිහට අතාරින්න. ඊට පස්සේ මම කරන්නේ මේකත් open කරා. මේකත් මේ පැත්තට drag කරගන්න පුළුවන් දෙකෙන් එකට. ඒකත් drag කරා. ඔයාට මේ අනිත් එක app මේ කියන්නේ file explorer එක මෙහෙම නිකම්ම තියද්දි add කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඒක ආයිමත් මිනිමයිස් කරන්න නැතුව මේ විදිහට මම මෙහෙම form එක දී කියලා හිතමු. එතකොට මම මේකත් open කරනවා. ඕපන් කරන් ඉඳලා මේක drag කරනවා දෙකෙන් එකට. ඊට පස්සේ මෙතනින් මම තෝරන ෆයිල් එක්ස්ප්ලෝරර් එක එන්න මේ විදිහට දෙකෙන් එක විදිහට හදාගන්න පුළුවන් ඔයාට. මේක 4ෙන් කරන්න නම් මේක ටිකක් මේක දෙරෙන්න උඩට ගෙන යන්න ඕනේ. මේක ෆුල් ස්ක්‍රීන් දාන්න නම් මෙහෙම සේරම බ්ලර් වුණාට පස්සේ ඒක කරන්න පුළුවන්. Windows 10 වලදී 11 වලදී හා තවත් ගොඩක් හොඳ ඔප්ෂන් එකක් දීලා දෙනවා. ඒ තමයි drag කරනකොට ලේසි එකක්. ඔයාගේ තියෙන ෆොටුවක් තියෙන maximize button එක අන්නේ ගාවට ගෙනහිල්ල ටිකක් වෙලා තියන්න ඉඩ දෙපස්සේ මේ විදිහට ඔයාට බලා ගන්න පුළුවන්. මෙතනදී ෆොටු ගොඩක් ඇවිල්ලා තියෙනවා. මෙතනින් ඔයාට කොයි ප්‍රමාණයටද තියෙනවා කියලා මම අර 3ෙන් අප් 3ක් පාවිච්චි කරන්න පුළුවන් විදිහට මේක හදලා තියා ගන්නවා. ඊට පස්සේ මම මේකෙදි අනිත් app open කරන්න පුළුවන්. ඕන ගානකට අපිට open කරගන්න පුළුවන් මේක. ඉතින් මේ විදිහට multi tasking කරන්න පුළුවන්. Windows 11 දි අන්න ඒ විදිහට කරන්න පුළුවන්. ඉතින් multi tasking වගේම තවත් දෙයක් තමයි මෙන්න මේ task view කියන එකෙන් බලන් අපිට වැඩ අපිට ඕන app එක නිකම්ම තෝරගන්න. ඒක multi tasking වගේමයි. හැබැයි ඒකේ විදිහට නෙමෙයි වැඩ කරන්නේ. අපි ගමු මේ ෆයිල් එක්ස්ප්ලෝරර් නම් අපිට පුළුවන් ටාස්ක් view එකට ගිහිල්ලා මෙන්න මේ ෆයිල් එක්ස්ප්ලෝරර් එක මේ විදිහට රීනේම් කරගෙන රයිට් ක්ලික් කරලා ෆයිල්ස් කියලා ඒක එන්ටර් කරාට පස්සේ මේ විදිහට ඒ ඩෙස්ක්ටොප් එකේ ගිහුවම ෆයිල්ස් ටික ඕපන් වෙනවා. ඉතින් ඒ වගේම මම හදන දින අනිත් ඩෙස්ක්ටොප් එකේ ගිහුවම නිකන් new desktop එකක් ඕපන් වෙනවා. අන්න ඒ විදිහට ඔයාලට ඒක කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයාලට ඒක කරගන්න පුළුවන්. මම දැන් මට ඕනේ කියලා හිතමු ඔයා ටියුටෝරියල් එකක් බලනවා. ඒ කියන්නේ මේ මගේ දැන් යන වීඩියෝ එක ඔයා මේ ක්‍රෝම් එකට ගිහලා හරි මොනවා හරි බ්‍රවුසර් එකකින් දැන් ඔයා බලනවා නම් ඉන්නේ. දැන් ඔයාට අවශ්‍ය වෙනවා ඒකේ කරන දේ මගේ එකෙන් මේ වෙලාවෙම කරගන්න. ඒ කියන්නේ ඉතින් මේක මිනිමයිස් කරගෙන ඉන්න වඩා ලේසි මේකේ YouTube එක ගිහලා මගේ වීඩියෝ ගන්නවා. මේ විදිහට ඔන් කරලා මම මේ විදිහට මගේ වීඩියෝ එක ගන්නවා. මගේ වීඩියෝ එක යුව channel එකට ගිහින් මම මගේ account එකේ ඉන්න මම මේ විදිහට
යනවා ඊට පස්සේ ඒක බලා ගන්න පුළුවන් මේ විදිහට වීඩියෝස් කීපයක් දැන් තුම මම අර Windows එකහ ලුක් කරලා ගන්න වීඩියෝ එක වලට බල බල කරන්න ඕනේ කියලා මෙන්න මේ විදිහට වලට කරන්න පුළුවන් වලට Chrome tab දෙකක් ඕපන් කරන් ඉන්න කියලා මම දැන් මේ Redmi එක අරගෙන Redmi එක ඩවුන්ලෝඩ් කරන තැනක් තියෙනවා අන්න ඒකේ මම මේ Redmi එක tab එකක් ඕපන් කරගන්නවා ඊට පස්සේ වා වීඩියෝ එක තියෙන tab එකට ගිහිල්ලා වීඩියෝ එක බලන්න ඕනේ වීඩියෝ එක බලන ගමන් මට Redmi එක ඩවුන්ලෝඩ් කරනවා කියලා හිතනවා නම් ඔයාට පුළුවන් මේ විදිහට වීඩියෝ එක මෙතන තියෙද්දිම මෙන්න මේ Redmi එක කියන එක ඔයාට පුළුවන් drag කරලා මෙන්න මේ විදිහට new chrome new desktop එකක් new tab එක new app එකක් විදිහට ඒ කියන්නේ new chrome එකක් විදිහට ඔයාට හදා ගන්න පුළුවන් ඊට පස්සේ මම මේක Windows 11 විදිහට දෙකෙන් එකට දා ගන්නවා ඊට පස්සේ මගේ වීඩියෝ එක තියෙන tab එක open කර ගන්නවා දැන් ඔයාට පුළුවන් මෙතන වීඩියෝ එක බලන්න ගමන් මේ විදිහට වීඩියෝ එක බලනවා ඔයාට පුළුවන් එගම මෙන්න මේක ඔයාට ඕන දේ කරගෙන ලේසියෙන් වැඩේ කර ගන්න ඉතින් අන්න ඒ විදිහේ